hot smart networking athekka dinapatha hondama de hatcheka go smart ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මිලියන 10ක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට රජය තීරණය කර තිබෙනවා රුපියල් මිලියන 10500ක් පමණ ඒ සඳහා වැය වෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ එන්නත් මාත්‍රා ලක්ෂ 15කට අදාළ ගිවිසුමකට ඊයේ ශ්‍රී ලංකාව අත්සන් තැබුවා බවයි ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මිලදී ගන්න එන්නත් මිලියන 10න් මිලියන 1.5ක් මූලික ඇනවුමක් ලෙස කඩිනමින් ලබා ගැනීමට නියමිතයි ඒ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඊයේ ගිවිසුම් අත්සන් කළ අතර අද රුපියල් මිලියන 526ක මූලික ගෙවීමක්ද සිදු කර තිබෙනවා එකඟතා ගිවිසුමට අනුව මුදල් ගෙවූ වහම එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබා දීමට සීරම් ආයතනය පියවර ගත යුතුයි එම එන්නත් ලක්ෂ 5 ඉදිරි සතිය තුලදී මෙරටට ලැබුණු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළා දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 5 මාර්තු මාසයේ ඇතුළතත් තවත් මාත්‍රා ලක්ෂ 5ක් අප්‍රේල් මාසයේ මුල් කාර්තුව තුරත් ලබා දීමට සීරම් ආයතනය එකඟ වී තිබෙනවා මුල් තොගය මාත්‍රා මිලියන් 1.5ක් ලක්ෂ 15ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ දවසේ සිද්ධ වුණා ඉතිරි මිලියන් 8 10 ඔවුන් එකඟ වී ඇත්තේ මිලියන 10කට පමණයි. ඒ අනුව එංගලන්තයේ පිහිටි ඇස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදන ආයතනයෙන්ද ශ්‍රී ලංකාව එන්නත් අයදුම් කර තිබෙනවා. ඉන්දියාවේ සීරම් ආයතනයේ එන්නත් මාත්‍රාවක නිෂ්පාදන වියදම මීට පෙර වාර්තා වූයේ ඩොලර් 3ක් ලෙසයි. එය මේ වන විට ඩොලර් 5.25ක් දක්වා මිල වැඩි වී තිබෙනවා. අපට මේ රටේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් තත්ත්වය තුළ සාමාන්‍ය ලෝක සෞඛ්‍ය සංවිධාන 20% ප්‍රමාණයක් තම ජනගහණය ලබා දෙන්නේ. නමුත් සෞඛ්‍ය තත්ත්වයේ අපේ තිබෙන ජයග්‍රහණ නිසා වෙන්ම අපට 27ක නොමිලේ ලබා දෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය අපි දැනට අපි ලබාගෙන තිබෙනවා. අපි යෝජනා කරනවා ලබන මැයි මාසයේ වෙනකොට අපේ රටේ එන්නත් අත්වසෙම ලබා දීමේ ක්‍රියාවලිය අවසන් කරන්න පුළුවන් වෙනවා කියන එක අපි විශ්වාසයෙන් කියනවා. මේ අතර අදත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු වුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ ලක්ෂ්මන් කිරියල්ල, ඉමිතියාස් බාකිර් මාක, ගෙවිඳු කුමාරතුංග, විජේදාස රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, WHM ධර්මසේන යන මහත්වරුන් අද පෙරවරුවේ එන්නත ලබාගත් බවයි. අරුන්දික ප්‍රනන්දු මහතා අද එම ස්ථානයට පැමිණ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බැවින් එන්නත අනවශ්‍ය බවට ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා ඇණයුම් කරලා තියෙනවා එන්නත් රටේම සිරුමයට දෙන්න. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ එන්නත් සිරු දෙනා ලබා ගන්න. මේ අතර කොළඹ වරාය සේවකයන් සඳහාද අද එන්නත් ලබා දීම සිදු කෙරුණා. කෙරවල පිටිය, මාබෝල සහ ගොතටුව ප්‍රදේශවලදී ජනතාවට එන්නත් ලබා දුන්නා. Come on.